ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී මෙම ධර්මානුශාසනාව සඳහා පූර්ණ බැතිබර දායකත්වය එස්ලෝන් ලංකා පුද්ගලික සමාගම අපි කාගෙත් ඊටාම ඉහළ අපේක්ෂාවක් ඊටාම ඉහළ ප්‍රාර්ථනාවක් සතුට නොසොයන කෙනෙක් මේ ලෝකේ ඇති කියලා හිතන්නට අමාරුයි බුදුහම්දුරු දේශනා කර සන්තුට්ටි පරමං දන සතුට තමයි පරම ධනය අපි හොයන ලක්ෂ කෝටි ගණන් රුපියල් වලට වඩා ඩොලර් වලට වඩා යෙන් වලට වඩා යුරෝ වලට වඩා පවුන් වලට වඩා සතුට ඉතාම ඉහළ ධනයක් බව බුදුහම්දුරු දේශනා කර සතුට ඇයි එච්චර ඉහළ දෙයක් වෙන්නේ වටිනම ධනය වෙන්නේ සතුට ලබා ගැනීම එච්චර දුෂ්කර නිසා සතුට එච්චරම දුෂ්කරයි ලබා ගැනීම මොකද සතුටින් ඉන්නනම් ලද දෙයින් සතුට වෙන්න ඕනි ඒත් අපේ මනස අපිට ඉඩ දෙන්නේ නැහැ ලද දෙයින් සතුට වෙන්න ලැබෙන දේ දිහා තෘප්තිමත්ව බලන්න ලැබෙන දේ ඉත සතුටින් බාර ගන්න අපේ මනස කැමති නැහැ අපේ මනස කැමති තව දෙයක් තවදයක් මේ විදියට අකණ්ඩව සීමාවක් නැතුව දේවල් සොයා යන්න දේවල් පසුපස හඹා යන්න තමයි අපේ මනසේ සාමාන්‍ය කැමැත්ත ඒක සත්තුන්ටත් තියෙනවා ඒ කැමැත්ත සත්තුන්ටත් තියෙනවා ඒ කැමැත්ත ඔබේ ගෙදර ඉන්න පූසට ඔබේ ගෙදර ඉන්න බලු පැටියට ඔක්කොටම තියෙන එකක් ඒ කැමැත්ත නැතන මා ඔබට සිහිපත් කරන්නේ කොමක්ද මේ ඔබට සතුටින් ඉන්නට ඕනි නම් ඔබ සියල්ල පසුපස හඹා යෑම වෙනුවට ආක්‍රමණිකෙක් වගේ ඔබ ඔබට ලැබිලා තියෙන දේ සතුටින් බලන්න ඔබ ඔබට ලැබිලා තියෙන දේ සතුටින් බාරගත්තු දවසට ඔබට තව දෙයක් ස්ථිරවම ලැබෙයි ඔබට ලැබිලා තියෙන දේ ගැනවත් සතුටු නැතිනම් මතක තියාගන්න ඔබට තියෙන දේවලුත් අහිමි වෙන්න පටන් ගන්න බව මොකද ඔබ තියෙන දේවල් එක්ක ජීවත් වෙන්නේ අතෘප්තිමත්ව. ඉතින් ඔබට ඒ දේ තිබුණා කියලා නෑ වගේ. තිබුණත් නෑ වගේ එකක්. ඒ නිසා සතුටින් ඉඳීම අපේ ජීවිතේ හුදු අපේක්ෂාවක් කරගන්න එපා. ඒක වෙනුවෙන් අපි පුහුණු වෙන්න ඕනේ. ඒක වෙනුවෙන් අපි අතහැරීම් කරන්න ඕනේ. ඒක වෙනුවෙන් අපි දේවල් වඩන්න ඕනේ. එතකොටයි අපිට සතුට අපේ මනස තුල රඳා පවත්ව ගන්න පුළුවන්කම ලැබෙන්නේ. යතා ලාභ සන්තුට්ඨිය ලද දෙයින් සතුටු වීම පුහුණු වුණොතින් මේ ලෝකය මීට වඩා තෘප්තිමත් තැනක් බවට පත් කරන්නට ඔබට මට පුළුවන්කම ලැබේ. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී මෙම ධර්මානුශාසනාව සඳහා පූර්ණ බැතිබර දායකත්වය එස්ලෝන් ලංකා පුද්ගලික සමාගම